ආයි මම ගෝසිත චිකන් කරි එකේ රසත් වැඩි කරලා සුවඳත් වැඩි කරලා හදන්නයි මම අද යන්නේ එහෙනම් මාත් එක්ක එකතු වෙලා ඉදිනදා හදන චිකන් කරිය වෙනස් කරමු ඉතින් මේ තියන්නේ මේක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික අපි මුලින්ම චිකන් ටික පොට්ටක් තම්බ ගන්න ඕනි ඒකට ඇතිලියකට මම චිකන් ග්‍රෑම් 500ක් දා ගන්නවා ඊළඟට ලුණු තේ හැඳි භාගයක් එකතු කරනවා තව කහපුඩු තේ හැඳි කාලක් එකතු කරගමු ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් දා ගන්න ඕනි දැන් මේ ටික හොඳට මික්ස් කර ගන්නවා මම විනාඩි 10ක් වගේ සීසන් වෙන්න තියා ගන්න ඕනි අපි මේ ටික විනාඩි 10කට පස්සේ මම මේකට වතුර දා ගන්නවා මේ ටික වැහෙන ගානට වගේ දැන් තියන්නේ මේ ටික තඹ ගන්නයි පියනෙන් වහලා විනාඩි 15ක් වගේ තඹ ගන්න ඕනි අපි දැන් මේ විනාඩි 15කට පස්සේ මම පොඩ්ඩක් මික්ස් කරගෙන ලිප ඕෆ් කර ගන්නවා මේ චිකන් ටික මම දැන් අයින් කරලා තියා ගන්නවා ඒ වගේම මේ චිකන් තඹගත්ත වතුර ටිකක් ඕනි වෙනවා අපිට. මේ ටිකක් මම අයින් කරලා තියා ගන්නවා. දැන් තියන්නේ චිකන් ටික ෆ්‍රයි කර ගන්නයි. ඒකට මම චිකන් ටික බැද ගන්න පුළුවන් ගානට තෙල් දාගෙන තෙල් ටික රත් වුණාම චිකන් කෑලි ටික දා ගන්නවා. මේ ටික ගොඩක්ම ෆ්‍රයි වෙන්න ඕනි නැහැ. මේ වගේ පාටට සයි වුණාම ඇති. ඔයාලත් මේ වගේ ඔක්කොම චිකන් ටික ෆ්‍රයි කරගන්න. හරි අපි බලමු එහෙනම් මේ රසම රස කරි එක දැන් හදන විදිය. ඇතිලියක් ලිපේ තියලා මම තෙල් මේසන් දෙකක් වගේ දා ගන්නවා. තෙල් ටික රත් වුණාම මම එකතු කරගන්නවා තලාගත්ත ඉගුරු සුදු ලුණු වලින් මේසන් දි භාගයක් වගේ. රම්පේ කරපිංච සොල්පේකුත් මම දැන් එකතු කරනවා. තව කපාගත්ත ලුණු කප් කාලක් වගේ දා ගන්නවා. කුරුඳු කෑලි ටිකකුත් දා ගන්නවා මම. දැන් ගින්දර අඩු කරලා මේ ටික හොඳට මික්ස් කර ගන්න. ඊළඟට තලාගත්ත එනසාල් තුනකුයි කරාපු නැටි තුනකුයි මම දා ගන්නවා. තවත් ගොරක කෑල්ලකුත් දා ගන්න ඕනි. මිරිස් කුඩුත් මේස හැඳි එකහ මාරක් එකතු කරනවා මම. ඒ වගේම බැදපු තුන පහ කුඩු මේස හැඳි එකහ මාරක් එකතු කරනවා. මේ ටිකත් දැන් තප්පර 30ක් වගේ හොඳට මික්ස් කරගමු. ඊළඟට ගම්මිරිස් කුඩු තේ හැඳි එකහ මාරක් දානවා. තව ලුණු කුඩු තේ හැන්දක් දාමු අපි. දැන් ආයෙත් හොඳට මික්ස් කරගමු විනාඩියක් වගේ. ඊළඟට අපි චිකන් තඹගත්ත වතුර ටික මේකට එකතු කරගමු. ඉන්දර සාමාන්‍ය මට්ටමට තියලා මේ ටික දැන් අපි මික්ස් කරගන්න ඕනි. මේ වගේ උතුරුන ගානට ආවහම කලින් ෆ්‍රයි කරගත්ත චිකන් ටික දාගන්න ඕනි. දැන් මික්ස් කරගමු හොඳට මේ ටික. අපි දැන් මේක විනාඩි 5ක් 10ක් අතර වගේ පිස ගන්න ඕනි.
මේ තියෙන්නේ දැන් හරියටම විනාඩි 7කට පස්සේ මම මේක දැන් පොඩ්ඩක් මික්ස් කරගන්නවා මේ වෙලාවේදී දුණු පොඩ්ඩක් බලලා මදිනම් ඔයාලා එකතු කරගන්න ඔන්න චිකන් කරී එක හදලා ඉවරයි අපි එහෙනම් රස බලමු ඔයාලට මේ රෙසිපි එක හදන්න ටික වෙලාවක් ගියාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ මොකද ඒ තරම්ම මේක හරිම රසයි ඉතින් ඒ නිසා එකම විදියට හදන්නේ නැතුව මේ විදියටත් try කරලා බලන්න මගේ මේ වීඩියෝ එකත් බලන්නකෝ bye bye